ලෝකේ හැම කෙනෙක්ටම තමන් විසින් පිරිවිය යුතු තැනක් තියෙනවා. කාන්තාවක් කියලා කියන්නේ සියලුම දේවල් දරා ගැනීමේ ශක්තියක් තියෙන මේ ලෝකේ කාටත් වැඩියි. වසන් විසින් තොර දේවල් තමයි මම මේ රටට දෙන්නේ. ඒකින්ද මං හැමදාම සතුටින් තමයි ඉන්නේ. ડોක්ටර් ගංගා නාවුතුන මහත්මිය. දැන් පෑයෙන් කොණ්ඩියන එක නවත්තන්න පුළුවන් තත්වයක මගේ නිෂ්පාදන තියෙනවා. ව්‍යාපාරයක් කරනකොට අනිවාර්යයෙන්ම කඩාවැටීම් අසාර්ථක වීම තියෙන පුළුවන්. මගේ ව්‍යාපාරي සම්පූර්ණ කඩාවැටුණා. තේකක් බොන්නවත් සීනි ටිකක් නැහැ. සීනි බෝතලේ හුරුල අතට දාලා තේන් ටික බොනවා. දරුවන්ට කිරි පැකට් එකක් ගෙනල්ලා ඒගොල්ලන්ට හදලා දෙන්න. බඩගින්නේ හිටියේ නැහැ. මොන හරි දරුවන්ට හදලා දුන්නා. අතීතයේ අපිට මතක් වෙනකොට සතුටුත් එක්කම දුක. එදා ඒ අඩිය තිබ්බ අඩිය පල්ලෙහාට තිබ්බේ. අදිස්ථානීය කැපවීමයි තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ හැම කෙනෙක්ටම තමන් විසින් පිරිවිය යුතු තැනක් තියෙනවා. ඒ තැන හොයාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි ඒ තැන අපි හොයාගත්තොත් තමයි පුද්ගලයෙක් විදියට, සමාජයක් විදියට, රටක් විදියට, ලෝකයක් විදියට අපි හැමෝටම ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද සේනතරු වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙලා හිටියත් ඔබට පුළුවන් වෙනවා ඒ හිඩස පුරවන්නේ කොහොමද කියලා දැනගන්න. ඔබ කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම අපි ඔබට ආරාධනා කරනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අද විශේෂ කතා බහ කරන්නටයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ විශේෂ කතා බහට එකතු වෙලා ඉන්නවා මාත් එක්ක අද සිලෝන් ඕෂන් ආයුර්වේදික හර්බ්ස් ආයතනයේ සභාපතිනිය ડોක්ටර් ගංගා නාවුතුන මහත්මිය. ඔබතුමියව ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. අයිබෝව. ඔබතුමිය ඇත්තටම දක්ෂ ව්‍යවසායිකාවක්, තිරිය කාන්තාවක්, ඒ වගේම රූපලාවන්‍ය උපදේශිකාවක්. ඉතින් ඇත්තටම ඔබතුමියව හඳුන්වන්න ඕන කොහොමද මම? ඇත්තටම කාන්තාවක් කියන්නේ කොයි වගේ කෙනෙක් කියලාද ඔබතුමියට හිතෙන්නේ? කාන්තාවක් කියන්නේ ඇත්තටම සුන්දර කෙනෙක්නේ. ඉතින් ඒ සුන්දරත්වයත් එක්ක සැඟවිලා තියෙනවා අර ධෛර්යමත් කමක් තියෙනවා යාගේ සැඟවිච්ච එඩිතර කමක් තියෙනවා. ඉතින් ඒක උපමට්ටම් කරගන්න අපේ මනස තුලින් ඒක ශක්තිමත් කරගන්න ඕන. අපිට මේක කරන්න පුළුවන් බෑ කියන්න බෑනේ, කරන්න පුළුවන්. මොකද කාන්තාවක් කියලා කියන්නේ සියලුම දේවල් දරා ගැනීමේ ශක්තියක් තියෙනවා මේ ලෝකේ කාටත් වැඩියි. විශේෂයෙන්ම ඒක මුකුත් වරදවා හිතන්න එපා. පිරිමින්ට වැඩිය සියගුණයකින් කාන්තාවට දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් කාන්තාවට කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකෙ හිතුවොත්. කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසාම ඔබතුමියත් කරන්න බැරි දෙයක් කරලා තියෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු. ඔව්. ඇත්තටම මේ මම පුංචි කාලේ ඉඳන්ම හරිම ආසාවෙන් හිටියේ රූපලාවන්‍ය සම්බන්ධ ලස්සනට කැමතියි. ඉතින් අවුරුදු 12 ඉඳලත් මම ඔය පොඩි පොඩි ටික්ස් කරා. මොකද කොඹ කොළඹරලාගේ ගානවා බොනවා එහෙම. නමුත් අර වැඩි ලොකු වෙනකොට මේක සම්බන්ධව වැඩි දියුණු කරගන්න ඕන කියලා ඉතින් ඉන්දියාව විදේශ රටවල් වලට ගිහිල්ලා මේ කියන්නේ අධ්‍යාපනය හදාරලා ඒ අතර තිබුණ මගේ පාරම්පරික ආයුර්වේද ඥාති මගේ මවගෙන් එන පාරම්පරික ආයුර්වේද පසුබිමක් තිබුණා. නමුත් ඒ කාලේ වෙනකොට ආයුර්වේදව ඇත්තටම සත පහකටවත් ගණන් ගන්න නැති කාලයක් තමයි එහෙම තිබුණේ. ඉතින් ඒක නිසා අර රූපලාවන්‍ය ඒ අංශයට මම ගොඩක් කැමති වුණා. පසු කාලීනව මේ ආයුර්වේද සම්බන්ධව ඇත්තට ලොකු ආందోళනයක් ඇති කරා. මේ මීට අවුරුදු 20කට 22කට ඉතර මේක නැවත උඩට ආවා. එතකොට මම කල්පනා කරා ඇයි අපි මේ රසායනික ද්‍රව්‍ය වලින් මේවා පාවිච්චි කරන්නේ අපිට ආවේනික වූ රූපලාවන් නිෂ්පාදන කරගන්න පුළුවන් කියලා. මීට අවුරුදු 25කට උඩදී තමයි මගේ මේ ව්‍යාපාරය මම පටන් ගත්තේ. ඔව්, දැන් අවුරුදු 25කට උඩදී මේ විදියට සිලෝන් ඕෂන් ආයුර්වේදික හර්බ්ස් ආයතනය මේ විදියට පටන් අරගෙන අද වෙනකොට ලොකු ජයග්‍රහණයක් හිමි කරගෙන තියෙනවා. ඉතින් ව්‍යවසායිකාවක් විදියට ඔබතුමිය සතුටු වෙනවද අද ඔබතුමිය මේ ඉන්න තැන ගැන, ඒ වගේම ඔබතුමිය ලබාගත් ඒ ජයග්‍රහණය ගැන? ඇත්තටම මම මගේ හදවතින්ම ඇත්තටම සතුටු වෙනවා. ඒ මොකද මේක මගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. මගේ මේ අවංකභාවයේ ප්‍රතිඵලයක්. මොකද මේ වසන් විසෙන් තොර දේවල් තමයි මම මේ රටට දෙන්නේ. ඒකින්ද මං හැමදාම සතුටින් තමයි ඉන්නේ. එතකොට මේ මම අද මේ ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙන්නේ මොකද මගේ කැපවීම සහ මගේ විශ්වාසය උඩ තමයි මේ සෑම දෙයක්ම රඳාපවතුනේ. ඉතින් ඒක නිසා මේ ඇත්තටම මම සතුටු වෙනවා අද මං ඉන්න තත්ත්වය ගැන. ඔව්, ඒ වගේම ඔබතුමිය ලොකු ජයග්‍රහණයක් හිමි කරගත්තා. අපි ඒ ගැන මතක් කරමු. ඔව්, ඇත්තටම ඒක මේ දුර්ලභ දෙයක්.
ඒ කියන්නේ මේ නිෂ්පාදන මගේ නිෂ්පාදන ලංකාවේ කොතනකවත් මේ වෙනතුරුත් නම් නැහැ. ඒක නිසා මට කර්මාන්ත අමාත්‍යාංශයෙන් මට විතරක් නෙමෙයි තව 25 දෙනෙකුට නමුත් මේ අංශයෙන් හිටියේ මං විතරයි Made in Sri Lanka සම්මානය හම්බුණා. ඉතින් ඒක මා හරි සතුටක් ඒක මොකද මේ ලංකාවේම මෙච්චර මිලියන ගාණකින් මට මේක හම්බුණා කිව්වම මට ඒක මාර සතුටක් කියන්නේ මේ 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 ලෝකේ ජයග්‍රහණය කරා වගේ තමයි මොකද මේ මේ පුංචි ලංකාවෙන් මේ වගේ තැනකට මේ වගේ සම්මානයක් හම්බුණා කියලා කියන්නේ ලෝක සම්මාන වලට වැඩිය ඒක මට හරියට වටිනවා Made in Sri Lanka සම්මානය ඔව් ඔබතු මේකේ හැම නිෂ්පාදනයක්ම නිර්මාණය වෙන්නේ ඔය සංකල්පය මතයි ඉතින් මේ විදිහට දෙයක් කරන්න මුලින්ම කොහොමද හිත හැදුනේ මුලින්ම ඇත්තම කියනවා නම් මේ මේ රසායනික මේ ද්‍රව්‍ය පාවිච්චි කරන එක මම ඒ රූපල මීට අවුරුදු 20 30කට ඉඳන්වත් මම ටිකක් විරුද්ධත්වය දක්වපු කෙනෙක්. නමුත් අපිට කරන්න දෙයක් නැහැ අපි අසරණනේ අපි පොඩි මිනිස්සුනේ එතකොට. දැනුත් පොඩි පොඩි කෙනෙක් තමයි. නමුත් අපිට ඒ ආයතනත් එක්ක ෆයිට් කරන්න බෑ. මොකද හැම දෙයක්ම පිටරටින් ඒ කාලේ ගෙනාවේ. මගේ එදා ඉඳන්ම තියෙනවා මේ මම දන්නේ නැහැ ඒක මගේ පෙර මොන හරි කුසලයක්ද කියලා දන්නේ නැහැ මිනිස්සුන්ට වසවිස දෙන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ වසවිසට ඒ කාලේන විරුද්ධ වෙලා කිසිම වසවිසක් නැති නිෂ්පාදනය මේක ගොඩනගා ගන්න උත්සාහ කරේ. ඉතින් ඒක මට සාර්ථකයි. මේ මිනිස්සුන්ගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. දැන් ඉදිරියේදී මේ වසවිස කියන එක දැන් පුංචි එකේනා වුණා දන්නවා මේකේ වස තියෙනවා විස තියෙනවා කියලා. ඉතින් අපිට හරි සතුටුයි. ඉතින් මේ ආයුර්වේදය කියන එක දැන් යම් කිසි මේ සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙන මුළු ලෝකෙම. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම අපේ රටේ ආයුර්වේද කියන එක ප්‍රචලිත වෙලා තියෙන ඒගොල්ලෝ හරි කැමති මේ අපේ ආයුර්වේදයට මොකද මේ මම අපි දැනට දන්නවා ලෝකෙන් තියෙන හොඳම ආයුර්වේද පැලෑටි තියෙන අපි ළඟ ලෝකයේ තියෙන හොඳම ආයුර්වේද මේ මේ ඖෂධ තියෙන අපේ රටේ ඉතින් ඒක නිසා අපි මේ ලොකු තැනක ඉන්නේ ඒ තැන තාම හඳුනාගෙන නැතිකමයි හරි දුකයි ඒකට ඒ තැන හඳුනාගෙන නැහැ තාම කට්ටිය. හරි දැන් ඔබතුමියගේ මේ නිෂ්පාදන මොන වගේද කියන කාරණාව ගැන අපි කතා කරමු. නිෂ්පාදන ගත්තොත් මේ සාමාන්‍යයෙන් කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒව රිසර්ච් කරලා ඉස්සර නම් කොණ්ඩේ අනේක දවස් දෙකෙන් තුනෙන් තමයි මම යන්න ඒ ප්‍රතිකාර කරේ. දැන් පෑයෙන් කොණ්ඩේ අනේක නවත්තන්න පුළුවන් තත්වයක මගේ නිෂ්පාදන තියෙනවා. එතකොට පීනස් තත්ත්වය විනාඩි 5කින් දැන් කිඹුම් ගොඩාක් 100ක් විතර යනකොට ඒ කිඹුම නවත්ත ගන්න පුළුවන් අපේ ඒ ඖෂධ මේ ඇප්ලයි කරලාම විනාඩි 5න් ඒ කිඹුම නවත්තන්න පුළුවන්. ඒ වගේම මේ පීනස් තත්ත්වෙ නැත්තරම නැති කරන්න පුළුවන්. ඒක ඒක අපිටත් වැඩිය ඒ පාවිච්චි කරන එක්කෙනාගේ කැපවීමක් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ ඖෂධ මේ නිෂ්පාදන වර්ග 25ක් මම දැනට නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ දැන් තියෙන සතුට ඇත්තටම. හරි දැන් මේ විදියට හැම දෙයක්ම ඔබතුමිය තනියෙන් කරන්නේ. ඔව්. මොන වගේ සහයෝගයක්ද අවටින් අයගෙන් ලැබෙන්නේ? එතකොට සමහරට අනිවාර්යයෙන්ම ලොකු බාධක අභියෝග ගොඩක් තියෙන ඇති මේ දේවල් පටන් ගන්න කලින්. ඔව්. ඒ ගැන කතා කරන්න සමහරක් කටිය නම් අකමැති. හැබැයි මම දන්න ඔබතුමිය කැමතියි කියලා. නෑ ඇත්තටම මෙහෙම අපි ඇත්තට මුණ දෙන්න ඕන. ඒ කියන්නේ මේ මේ බොරුව මවාපාලා මේ මම ඉන්නේ මේ තැන ඒ තැන නම් අපි ඒ තැන ඉන්න ඕන. බොරුවෙන් ජය ගන්න බෑ. ඇත්ත තමයි සත්‍ය තමයි කවදාවත් ජය ගන්න. ඉතින් මෙහෙම බාධක නම් හිරිහැර නම් ගොඩක් කරදර ආවා මේ ව්‍යාපාරය කරනකොට. ඒ කියන්නේ ඇත්තටම අවංකව කිව්වොත් සාමාන්‍ය මිනිස්සුන්ට නැගී හිටින්න දෙන්නේම නැහැ මේ ව්‍යාපාරවල. ඒක ස්වභාවයක්. ඉතින් මම නම් ඉස්සෙල්ලා ඇත්තම මගේ අර මම හැම තැනකදීම කියන්නේ මම මේක පටන් ගත්තේ කිසිම බැංකුවකින් ලෝන් නැන්නේ මගේ මේ මේ රත්තරන් බඩු කොහොම උගස් තියලා කියන්නේ විකුණලා වගේම තමයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. ඉතින් බයක් දැනුනේ නැද්ද ওই විදියට ව්‍යාපාරේ? මෙහෙමයි ව්‍යාපාරිකාවක් කියලා කියන්නේ බය කියන එක ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ආවොත් ආව ගියොත් ගියා කියන එක තමයි ව්‍යාපාරයේ මේ සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය කරලා බලමු ආවොත් එහෙමයි කියලා. නමුත් ඒක ආවොත් ආව ගියොත් ගියා විදිහට අපේ මනස තැම්පත් කරගන්න ඕනේ. අපි යනවා ඉදිරියට කියන එකේ අදිස්ථානය කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. නමුත් අපි සමහර තැන්වල ලොකු රිස්ක් එකක් ගන්නවා. පෞගේ කාලේ දැන් අපි රශියාවේ ගියා විශාල මුදලක් වියදම් කරගෙන. ආවොත් ආව ගියොත් ගියා කියලා නෙමෙයි ගියේ. ගියේ කොහොම හරි බය කෙනෙක් හොයාගන්නවා එක්කෙනෙක් හරි හොයාගන්නවා කියලා. ඉතින් ඒක සක්සස්. ඉතින් ඇත්තටම සාර්ථකයි. ඉතින් අර ඒ වගේ අපි ව්‍යාපාරයක් කරන කෙනෙක් කවදාවත් මේ මේ බය වෙන්න හොඳ නැහැ ව්‍යාපාරය කරන්න. එතකොට අපි හැමදාම ජීවිතේ පරාදයි. අපි ජයග්‍රහණය කරන්න නම් අපේ හිත ශක්තිමත් කරගන්න ඕන.
අර ආවොත් ආව ගියොත් ගියා කියන සංකල්පය කිව්වට නමුත් අපි යනවා කියන ඒ කියන්නේ මානසික අදිෂ්ඨානයක් ඇති කරගන්න යනවා කියන තැනට. දැන් ඔබතුමේ කිව්වා මේ රත්තරන් බඩු පවා ඔව් උගස් කරලා සල්ලි හැමදේම දීලා වගේ තමයි පටන් ගත්තේ කියලා. එතනින් දැන් කතා කරමු. ඔව් රත් ඇත්තටම අර ලොකු මුදලක් තිබුණේ නැහැ පටන් ගන්නකොට. ඉතින් අපිට ඇත්තට බැංකුව වලින් සහයෝගයක් දෙන්නේ නැහැ. account ඉල්ලනවා අවුරුදු ගණක් මෙච්චරක් තියෙනවා හරි මේ කියලා. සාමාන්‍යයෙන් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා කාගේ ළඟටවත් ගිහිල්ලා නැමෙන ගතියක් නැහැ. ඒ කියන්නේ අනේ අපිට මේක කරලා දෙන්න මේක පටන් එහෙම. ඉතින් ඒක නිසා මම හිතාගත්තා ඉතින් මේ අපි එනකොට ආවෙත් නිකන් යනකොට යන්නෙත් නිකන් ඒ හැම වෙලාවෙම මේක අදිෂ්ඨානෙ තියෙනවා. මෙහෙමයි කියලා. එතකොට මම කල්පනා කරා මේ රත්තරන් බඩු කියන ඒවා තියාගෙන වැඩක් නැහැ. දාන්නත් බෑ උරු කඩනවා. ඒක නිසා ගේ ඇස්සේ තියෙනට වැඩිය හොඳයි මේක තියලා. එතන මගේ ස්වාමියා පුරුෂයා හරිම හොඳ කෙනෙක්. ඔහුගේ මේ බ්‍රේස්ලට් ටික ඒවා හිටන් මේ මට දුන්නා. ඉතින් එහෙම දීලා තමයි සුළුවෙන් මම ගෙදර පටන් ගත්තේ. ගෙදර පටන් අරගෙන මේක ව්‍යාපාරය කරගෙන යනකොට මට සැලොන් එකක් තිබුණා. එතකොට මම එතන මේ ඒ මගේ සැලොන් එකේ මේවා අලෙවි කරා. ඉතින් මට හිතුණා මේක මේ මාකට් එකට දාන්න ඕන කියලා. එතකොට අපිට මට වාණිජ මණ්ඩලයේ මගේ සැලොන් එකේ උඩ තට්ටුවේ තිබුණේ වාණිජ මණ්ඩලයේ තිබුණේ මම එතුමාගෙන් ගිහිල්ලා ඇහුවා මේ මිස්ටර් අබේරත්න මට මේක මේ මාකට් එකට ගෙනියන්න ඕන මට ඔයගොල්ලෝගේ මොනවද කරන්න තියෙන උදව් කියලා. එතකොට ඒ එතුමා තමයි මට මේ තත්ත්වයට එන්න සෑහෙන්න උදව් කරේ. ඉතින් ඒකත් එක්ක තමයි දැන් අද මම විදේශයට වෙළඳපළට යනකම් මගේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත කරේ. හැබැයි ගොඩක් බාධක කම් කටළු මත කියන්නේ සැලෙන්නේ නැතුව ඉදිරියට ගියා. ඒක තමයි මගේ විශේෂත්වය. දැන් මේ විදියට ආපු ගමන තුළ අමතක නොවන අවස්ථාවක් තියෙනවා. අමතක නොවන කියන්නේ 2009 දී මට මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ආවා. එතකොට මගේ ව්‍යාපාරي සම්පූර්ණ කඩාවැටුණා. සම්පූර්ණ කඩාවැටුණාම මට ජීවත් වෙන්නවත් ඒ කියන්නේ මේ කියන්නේ මගේ ස්වාමියාගේ ආදායම පමණයි. ඒතත් දරුවෝ මේ ජීවත් කරවන්නත් ඕන. ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ගිහවට ගෙවන්න ඕන. ඉතින් අවසානයේ මට මේ සාමාන්‍ය කියන්නේ නැහැ කෙනෙක් තේ එකක් බොන්නවත් සීනි ටිකක් නැහැ. අතේ මට මේ සීනි බෝතලේ හුරලා අතට දාලා ප්‍රින්ටි බොනවා. හරි? දරුවන්ට කිරි පැකට් එකක් ගෙනල්ලා ඒගොල්ලන්ට හදලා දෙනවා. සමහරලාට උදේට පරිප්පු, දවල්ට පරිප්පු, රෑට පරිප්පු. එහෙම කෑවා. හරි? පව්වෙන්දට උදේට වම්බුටු, දවල්ට වම්බුටු දෙක තෙල් දාලා රෑට වම්බුටු. එහෙම ඇවිල්ලා මං ආපහු මගේ ඥාති කෙනෙක් මේ මට මේ මේ TV ප්‍රෝග්‍රෑම් එකක් දුන්නා. ඒකෙන් තමයි මම සමවෙන්නවට. ඒකෙන් තමයි මම ආපහු නිගිත්තේ. එදා ඒ අඩිය තිබ්බ අඩිය පල්ලෙහාට තිබෙන්නේ. ඉතින් මට හරි මං සංවේදී කෙනෙක්. අතීතයේ අපිට මතක් වෙනකොට සතුටුත් එක්කම දුක. මොකද බඩගින්න හිටියේ නෑ. නමුත් මොන හරි දරුවන්ට හදලා දුන්නා. ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි. අද අපේ මේ ව්‍යාපාර ලෝකයේ ඉන්න ලෝකේ ඉන්න හැම කෙනෙක්ම පේමන්ට් එකකින් ඉඳන් ආපු ව්‍යාපාරිකයෝත් ඉන්නවා. ඉතින් අද බිල් ගේට්ල වගේ කට්ටියත් අපි වගේ කට්ටිය තමයි එතනට ගිහින් තියෙන්නේ. ඉතින් අපි මොන හරි රටේ ප්‍රශ්නයක් නිසා අපි තාම මෙතන ඉන්නවා. මම හිතන්නේ ජීවිතේ අපි හැම කෙනෙක්ටම කඩාවැටීම තියෙන්න ඕන. අසාර්ථක වීම තියෙන්න ඕන. එහෙම අසාර්ථක වුණොත් තමයි අපිට ජීවිතේ කවදා හරි නැගිටින්න ඕනේ කියලා හැඟීමක් දැනෙන්නේ. එහෙම හැඟීම දැනෙනකන් අපි අසාර්ථකයි. අපි කවදාකවත් නැගිටින්න නැහැ. අපිට තුවාල වෙන්න ඕන. අපි වැටෙන්න ඕන. පුංචි කාලේ වුණත් අපි වැටුණොත් දැනගාන්ති අපි වැටුණොත් තුවාලුණොත් තමයි අපි කවදරි නැගිටින්න උත්සාහ කරන්නේ. හැබැයි අපි ඒක වළක්වන්න හැදුව අපිට කවදාකවත් නැගිට ගන්න බැරි වෙනවා. හැබැයි අද කාලේ වර්තමානයේ ඉන්න බොහෝ තරුණයන් තරුණයන් ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙනවා වැටුණොත් වැටුනම තමයි. ඒ වගේම සමහර වැඩිහිටිය අය මේ විදිහට ඉන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනකොට අනිවාර්යයෙන්ම කඩාවැටීම අසාර්ථක වීම තියෙන පුළුවන්. හැබැයි එහෙම වුණොත් ඔබ නවතින්න ඕනද? නැහැ. ඔබ නවතින්න ඕනේ නැහැ. කොහොමද අපි ආයි සක්සස් වෙන්නේ? කොහොමද ආයි අපි සාර්ථකත්ව කරා යන්නේ? ඔව් ඇත්තටම මම මේ තරුණ පරපුරට කියන්නේ දැන් මේ අවුරුදු 16 17 18 කියන එක සම්දිස්ථානයක්නේ දරුවෙක්ගේ සම්දිස්ථානයක් 16 කියන්නේ. මොකද මේක මේ ඇත්තටම අපේ රටේ දෙමව්පියන්ගෙත් ලොකු මේ වැරදි ඇති වෙනවා. මොකද මේ දරුවව හැම වෙලාවෙම අපේ භාෂාවෙන් කිව්වොත් අර නලවනවා. ඒ කියන්නේ ළමයාට ඕන එකක් කිව්වොත් එපා
කරන්න එපා. ඕක හරියන්නේ නැහැ. ඒ අපේ මේ ඩෙමෝපියොන්ගේ තියෙනවා ඒ මානසිකව තියෙනවා මෙයාට කරගන්න බෑ. එහෙම කියලා. ඉතින් අර අපි යුරෝපෙත් එක්ක සංසන්දනය කරනකොට අපි සෑහෙන පල්ලෙහා මට්ටමක ඉන්නේ. මොකද ඒකේ අවුරුදු 2 3 ළමයන් ඉඳලා ඒ ළමයි මේ තනියම ගොඩ නැගෙනවා. අපේ මොන්ටිසෝරි යන ළමයාගේ ඉඳලා මේ A level O level කරලා අවුරුදු කසාද බන්දලා දෙනකම් විවාහ කරලා දෙනකම්ම දෙමව්පියෝ මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් දරුවොත් කල්පනා කරන්න ඕන දැන් ෆෝන් එකක් අරන් දුන්නම ෆෝන් එකට අම්මා තාත්තා තමයි රුපියල් 100 හරි දාන්න ඕන. ඉතින් අපේ මේ දරුවන්ගේ මානසිකත්වය මේ එච්චර හොඳ මානසිකත්වයක් නෙමෙයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ යැපෙන යැපෙන මානසිකත්වය. ඇත්තටම දැන් පෞගි කාලේ අපි මේ O level A level කරන දරුවන්ට පැය දෙක පැය එක තුනක ඇවිල්ලා ෆැක්ටරි එකේ වැඩ කරලා ලේබල් ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. මේක නෙමෙයි ලේබල් එකක් ගහලා අපේ ඖෂධයකට පුරවලා ඒක ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් කරන එකට පැයක් හරි ඇවිල්ලා වැඩ කරලා අපේ මියම් මුදලක් අරගත්තා නම් අර දෙමව්පියොන්ට තියෙන මේ මේ අර දැන් දෙමව්පියොන්ට මුදල් නැති දෙමව්පියෝ ගොඩක් ඉන්නවනේ. එතකොට ඒ දරුවෝ සපෝට් එකක් දෙනවා පවුලට. ඉතින් ඒක මදිකමක් කියලා ඒක එහෙම හිතන්න හොඳ නැහැ. දැන් මේ පෞගි කාලේ කොරෝනා කාලේ මේ දැන් දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් අපේ වැඩ අපි කරගන්නේ. අපි අතු ගන්නෙ මොප් කරන්නේ. මොකද අපිට සේවකයෝ ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි අපි අයිතිකාරයා කියලා අපි එහෙම හිටියොත් අපේ කම්පැනි කඩා වැටෙනවා. ඒක ඉඳ දරුවෝ කල්පනා කරන්න ඕන දැන් මේ දියුණු රටක් නේ මේක. දියුණු ලෝකයක්නේ. එතකොට හරියටම මේ 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 ලෝකේ ඕන දෙයක් බලන්න පුළුවන්. හිත ඒගොල්ලන්ට දන්නවා මේ අවුරුදු 16 ඉඳන් ළමයිට part time job කරන්න පුළුවන්. එතකොට ළමයින්ගේ ළමයි දැනගන්න ඕන තමුන් ජීවත් වෙන්න තමුන්ට යම් කිසි මුදලක් ලෑස්ති කර ගන්න ඕන. හැබැයි අධ්‍යාපනිත් කරගෙන. එතකොට ළමයා සතුටින් ඉන්නේ හැම වෙලාවෙම අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්න හොඳ නැහැ. දෙමව්පියොත් කොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. එතකොට ඒ දරුවොත් ඒ සපෝට් එකක් ඒ ඒ ඒ පවුලට දෙන්න ඕන. ඉතින් මම දරුවන්ගෙන් ඉල්ලා හිටින්නේ දරුවෝ වුණාම තමුන්ගේ තමුන් ශක්තියෙන් පොඩි කාලේ ඉඳන්ම ගොඩ නැගෙන්න උත්සාහ ගන්න ඕන. නැත්තම් අර කතාවටත් කියනෝනේ නිකම වගේ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 25ක් වෙනකන් දෙමව්පියන්ගෙන් යැපිලා කාන්තාවක් නම් ඊට පස්සේ දරුවෙක් දුවෙක් නම් ඊට පස්සේ ස්වාමි බඳගෙන යනවා. ඊට පස්සේ ඒ ස්වාමියාගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවා. එතකොට ඊට පස්සේ මේ එයා කිසිම ස්වාමියාට ඒක සපෝට් එකක් දෙන්නේ නැහැ. එතකොට පවුල ආරවුල තේනවා. ඒක තමුන්ගේට අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් තමන් මොකක් හරි ව්‍යාපාරයක්. ස්වාමියා කැමති නැත්තම් මේ මේ රැකියාවකට යන්නේ තමුන් ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් කරන්න පුළුවන්. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඉතින් ඒ ඒ අඩුව හරියට අපේ ලංකාවේ තියෙනවා. ඇත්තටම ලංකාව මේ තත්ත්වයට වැටලා තියෙන්නේ 50%ක්ම මේ මේ නිකන් ඉන්න මිනිස්සු. අපි දැන් අවුරුදු 30ක් 40ක් අපිට අත්දැකීම් තියෙන දැකලා තියෙනම අත්දැකීම් තුලින් පරිණත වෙච්ච මිනිස්සුනේ අපි අපේ වයසත් එක්ක. නමුත් හැම වෙලාවෙම බලනකොට නිකම්ම 11 ළමයා ඉස්කෝලේ කරන් ගිහලා ළමයා එනකන් ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. ළමයා ක්ලාස් අරගෙන යනවා. ඉතින් පුදුම සංස්කෘතියක් දැන් හැදිලා තියෙන්නේ. ඉතින් මේ රට දියුණු වෙන්න නම් අපි ඒකට සාපේක්ෂව අපි පොඩ්ඩක් බලන්න ඕන. චීනය, බංග්ලාදේශය, ඒ වගේ සිංගප්පූරු වගේ රටවල් පොඩ්ඩක් අපි ඔලුවට ගන්න ඕන. මේ මිනිස්සු වොෂ්රූම් එකට ගියත් මොන හරි ටොයිලට් එකට ගියත් ඒක මොන හරි දෙයක් අමුණන්න තමයි බලන්නේ. ඉතින් අපේ මිනිස්සු බලන්නේ කවුරු හරි දෙනකම් බලන් ඉන්නව යැපෙන්න. මම ඉල්ලා හිටනවා මම මේ තිස්සල වැඩසටහනවලදීත් කියලා තියෙනවා අඩුම තරමින් ෂෝටිට්ස් එකක් හරි හදලා ගෙදර හදන්න පුළුවන් නම් දන්නේ නැත්නම් ඕන තරම් රෙසිපීස් තියෙනවා දැන් YouTube එකේ ඒවා හරි හදලා මොනා හරි තමුන්ට මේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා බැරි කමක් නැමේ කම්මැලිකම තියෙන්නේ. මේක දීර්ඝ කාලේ මේක කතා කරන්න ගියොත් ලොකු පරාසයක්. නමුත් මේ වෙලාව නෙමෙයි කතා කරන්න මෙච්චර දුර අපිට මේ ඔව් ඒ වගේම තව දෙයක් අහන්න ඕන. දැන් ගොඩක් වෙලාවට දැන් අද තරුණ කාලේ ඉන්න පිරිස බොහෝ වෙලාවට හිතනවා තරුණ ගැහණු දරුවන් හිතනවා කවදා හරි තමන් විවාහ වෙන්න ඕන ගොඩක් සල්ලි තියෙන පුද්ගලයෙක් එක්ක. එතකොට අනිවාර්යයෙන්ම බෝයිෆ්‍රෙන්ඩ්ට සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙනවා නම් එයාට පුළුවන් අපිව මේ බලා ගන්න. හැබැයි එහෙම ඇයි මේ විදිහට මේ තරුණ පරම්පරාව මේ විදිහට හිතන්න පුරුදු වෙලා ඉන්නේ? ඒකට සමහරක් විට ගෙවල් වලින් ලැබෙන ආවාසයේ යම්කිසි හේතුවක් වෙන්නත් පුළුවන්. හැබැයි දෙමව්පියන්ටත් යුතුකමක් තියනවා නේද ඒ විදිහට හිතන එක වළක්වන්න යම්කිසි දෙයක් කියලා දෙන්න? ඔව් ඇත්තටම මේක මේ සමාජයේ දැන් උඩු දුවන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හේතුව දෙමව්පියොත් මේවට වග කියන්නත් උන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවන්ගේ තාකල්ප තියෙනවා මේ ඇත්තටම මේ දැන් තියෙන මේ සමාජ දේවල් දැකලා මේ අර ඉක්මනින් සල්ලි හොයන ක්‍රම සහ අර ඉක්මනින් හොයාගන්න පුළුවන් තමුන්ගේ ස්වාමියාට යම් මුදලක් තිබ්බොත් කියලා ඇත්තටම මේ මගෙත් එක්ක යම් දෙක තුන් දෙනෙක් කතා කරලා තිනවා මේ සාමාන්‍යයෙන් අවුරුදු 22 23 ළමයි ඒ ළමයිගේ හිතේ තිය මානසික තියෙන තමුන්ට වැඩිය ලොකු මේ මේ
වැඩිමල් පුද්ගලෙක් හරි විවාහ වෙලා මේ පොඩි දරුවෙක් අවුරුදු 20ක 22ක දරුවෙක් බලාපොරොත්තු වෙන අවුරුදු 55ක 60ක මහත්තයෙක්ව. ඒකට හේතුව කියන්නේ යාට සල්ලි තියෙනවා නම් අපිට සැප විඳින්න පුළුවන් කියන මානසිකත්වයක් තියෙනවා. ඒක සමහරට පවුල් පසුබිමෙන් එන එකක් වෙන්න පුළුවන්. මේ සමාජයේ මේ මේ දිහා බලලා ඒ දරුවට එන සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒව හරිම අසාර්ථකයි. ඉතින් අන්තිමට ඒ දරුවන්ගේ ජීවිත තමයි විනාශ වෙන්නේ. ඒක දෙමව්පියෝ යම් ඒ ළමයි තීරණයක් ගන්නවා නම් දෙමව්පියෝ වශයෙන් ඒ දරුවට මේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕන. මොකද ගෑනු දරුවෙක් හින්දා අපේ සංස්කෘතියත් එක්ක එවැනි දේවල් නුසුදුසුයිනේ. ඔව් ඒ වගේමයි දැන් වර්තමානයේ වෙනකොට අපේ ලංකාවේ ජීවත් වෙන ඉතින් අපිට බොහෝ ප්‍රශ්න තියෙනවා මුහුණ දෙන්න ආර්ථිකය වශයෙන්. හැබැයි ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා පිරිමි පාර්ශවයට විතරක් වැඩි ඉඩකඩක් දෙන්න. ඒ කියන්නේ එයාලා හම්බ කරන් යනවා නම් අපි ගොඩක් වෙලාවට කාන්තාවන් ඒ විදිහට ඉන්න බලනවා. හැබැයි එහෙම නැතුව අපිට කාන්තාවක් විදිහට අපිට පුළුවන් ලොකු සපෝට් එකක් දෙන්න අපේ පවුල් පසුබිමට. කොහොමද ඒ විදිහට මේ රට දැන් තියෙන තත්ත්වෙත් එක්ක මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? ඔව් ඇත්තම රටේ තත්ත්වය බොහොම භයානක තත්ත්වයක තියෙන්නේ. ඒක මම කියන දෙයක් නෙමෙයි අපි රටේ විද්‍යුත්ෙන් කියන දෙයක්. නමුත් මේ අපි මේ රට ගොඩ ගන්න නම් අපි මෙහෙම නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. මං ඉස්සෙල්ලා කිව්වාගේ මේ කාන්තාවක් හැම වෙලාවෙම තමන්ගේ ස්වාමියා අපිට බර පටවන්න හොඳ නැහැ. තමුන් මොනා හරි දෙයක් තමුන් ඉගෙන ගත්ත දෙයක් හරි නැවත ඉගෙනගෙන හරි YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන් දැන් ඕන තරම් පහසුකම් තියෙන. ඉගෙනගෙන තමන් සොයන රැකියාවක් වගේ නිවසේ ඉඳලා හරි කරලා තමන්ගේ පවුලට උදව්වක් කරන්න ඕන. දැන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නාට මට කියන්න තියෙන්නේ පටන් ගන්න ව්‍යාපාරයක්. තමුන්ට තියෙන දැන් බැංකු ලෝන් එහෙම නම් හම්බෙන්නේ නැහැ අපිට ඒ වගේ වගේ. දැන් මම පටන් ගත්තා වගේ රත්තරන් බඩු පැලඳ ගෙඩියට වැඩක් නෑ ආදායමක් එන්නේ නැහැ. තව රත්තරන් වඩු ඕන තරම් ගන්න පුළුවන් අපි ව්‍යාපාරයක් පටන් ගත්තොත්. ඉතින් මම කියන්නේ තියෙන දෙයක් තියෙන සම්පතක් මේකට යොදවලා හරි තමුන්ට සුදුසුයි තියෙන ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මේ පොඩි දේවල් තමයි විශාල වෙලා එන්නේ. අදිස්ථානයේ කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. එතකොට ඒ වගේ පටන් හැමෝම මේකට දායකත්වය දැක්කොත් මේ රට ගොඩ දාන්න පුළුවන්. ඒ වගේමයි දැන් කාන්තාවක් කිව්වම ඔබතුමේ මුලින්ම කිව්වා හරිම සුන්දරයි කියලා. ඔව් ඇත්තටම කාන්තාවක් සුන්දරයි. හැබැයි මේ සුන්දරත්වය ගැන හිතන එක ටික ටික කල්යනකට අඩු වෙනවා. හැබැයි මේ සුන්දරත්වය හැමදාටම කාන්තාවකට වළංගුයි නේද? ඒක නම් අනිවාර්යයෙන්ම අපි අවධානය දෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම දෙන්න ඕන. මං කිව්වේ ආකල්ප මත තමයි අපි හැම වෙලාවෙම අපේ පැවැත්ම ගෙනියන්නේ. මම නම් ඇත්තටම පෞද්ගලික ගියොත් මගේ වයසත් එක්ක මං හැමදේම අවුරුදු 25ක කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. අපිට ඉලක්කම් අවශ්‍ය නැහැ. ඉලක්ෂන් අවශ්‍ය නැහැ කියලා කියන්නේ අපි ඉලක්කම් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ මොකද මං කිව්වේ කාන්තාවක් කියන්නේ මාර ශක්තිමත් කෙනෙක්. එතකොට ඒ ශක්තියත් එක්ක ඕන දෙයක් කරන්න පුළුවන්. මම දැකපු දෙයක් තමයි මේ රූපලාවන්‍ය අංශයේ ඉන්නකොට මේ කාන්තාවන් ඉන්න කවදාවත් සැලොන් එකකට ගිහිල්ලා නැති. එයාගේ විවාහය තියෙනකොට වෙඩින් එක තියෙනකොට තමයි දුවගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා ඒක සුද්ධ කරගෙන මූණසොකට සුද්ධ කරගෙන ඒ වෙඩින් එකට ලස්සන තියෙනවා. ඊළඟ සුමාන වෙනකොට ආය පරණ තත්ත්වයට වැටිලා. ඉතින් ඒකෙන් පවුල් අවුල් වෙනවා සෑහෙන්න. ඉතින් මේක ලොකු කතන්දරයක් මේ කතා කරන්න තියෙන කෙටියෙන් කියන්නේ. එතකොට හැම වෙලාවෙන් දැන් බබෙක් හම්බෙච්ච ගමන් කියන්නේ මොකද්ද? දැන් මං අම්මා කෙනෙක්නේ. මං අර ඉස්සෙල්ලා අර කෙල්ල හිටිය කාලේ ඉන්න ඕනේ මං දැන් අම්මා කෙනෙක්. කවුරු බලන්නද? ඊට පස්සේ දැන් ඊට පස්සේ ඒ ඒ ඒ ඒ ඒ දුවගේ අම්මා ආච්චි හිතන මං දැන් මොනබුරු මිනිබිරියන් ඉන්න කෙනෙක්. මම මොකටද මේ දැන් මේ කොණ්ඩේ ඩයි ටිකක් ගාලා කොණ්ඩේ කපලා මේ ලිප්ස්ටික් ටිකක් දාලා හොඳට අඳින්නේ මොකටද? එහෙම හිතනවා. නමුත් මම නම් ඒකට සපුරා විරුද්ධයි. හේතුව කාන්තාවක් හරිම සුන්දරයි. ඒ සුන්දරකමේ පොඩි හරි උපමට්ටම් කරගන්න පුළුවන් අපි සැලොන් එකකට යන්න ඕනේ නැහැ. තමුන්ට ගෙදර අපිත් මමත් මගේ මේ FB එකේ දානවා තමුන් කරගන්න දේවල්. ඕන තරම් දේවල් තියෙනවා මේ ගෙදර විසි කරලා තියෙන දාගේ. ඒකෙන් තමන්ගේ රූපේ වැඩි දියුණු කරගන්න පුළුවන්. සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. සිතුවිලි ලස්සන වෙන්න ඕන ඉස්සල්ලා. සිතුවිලි හොඳ වුණොත් තමයි මම වයසට යන එක ගැන අවශ්‍ය නැහැ කියන්නේ. ප්‍රධානම අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ health and beauty කියලානේ. එතකොට සෞඛ්‍යයයි රූපලාවන්‍ය දෙකකට ගෙනියන්න පුළුවන්. වසවිස කන්න නැතුව තේ එකක් බොනවා නම් ඒකට අනවරා බිලි මල් ටිකක් තම්බගෙන බොන්න පුළුවන්. ඔය මූණේ ආලේප කරගන්න පුළුවන් ෆේෂල් එකක් ඔය කුස්සියේ තියෙන දෙයකින් කරගන්න පුළුවන්. අපි ඉදිරි කාර්යදි කරමු ඒවා කියලා දෙමු. ඉතින් ඒ වගේ තමුන්ගේ සුන්දරත්වයේ ඒක උපමට්ටම් කරගන්න ඕනේ. එතකොට අර පවුල් වල තියෙන ප්‍රශ්නේ තමන්ට සුන්දර ලස්සන බිරිඳක් ඉන්නකොට ස්වාමියාගේ ඇස් වෙන තැනකට යන්නේ නැහැ. ඒ ඇස් වෙන තැනකට යවා ගන්නේ අපි විහිම්මයි. ඊට පස්සේ දික්කසාද නඩු සෙපරේට් ඕව එන්නේ
ඇත්තටම ස්වාමියාට වැරද්දක් කියන්න බෑ. 75% කාන්තාවගේ වරද. හේතුව තමන් හැම වෙලාවෙම තමන්ට අඩු 탁සේරුවක් දෙනවා. දැන් මං අම්මා කෙනෙක්, දැන් මං ආච්චි කෙනෙක්, දැන් මං වයසයි. අර ඒක තියෙන්නේ මේ රටේද මම නම් දන්නේ නැහැ. මේ රටේ තමයි මේ ඒ தත්ත්වේ තියෙන්නේ. ඇත්තටම විදේශ රටවල් බලන අවුරුදු 70 80 කට්ටිය දැකම හරිම ආසයි. එයාලා ගෙදරට ඉන්නේ ලිප්ස්ටික් ගාලා එහෙම ඉඳ කියනවා නෙමෙයි. එහෙම ඉඳ පුළුවන් නම් තමයි හොඳ. ආසයිනේ. ආච්චි කෙනෙක් එහෙම ඉන්නකොට. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම තමන්ගේ රූපය සෑම දිනකම අලුත් වැඩියා කරගන්න. හා සෞඛ්‍ය. සෞඛ්‍ය පුරුදු නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට අපි මේ පුරුදු ඇති කරොත් තමයි අපේ කුඩා දරුවා අපි දිහා බලාගෙන හැදෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් අන්න ඔබට පුළුවන් ඔබේ සුන්දරත්වය ගැන පුංචි වෙලාවක් කරගෙන හිතන්න. සුන්දරත්වය ගැන විතරක් නෙමෙයි. ඔබ කොහොමද ඔබව වටිනා පුද්ගලයෙක් බවට පත් කරගන්න කියන කාරණාව ගැන ඔබට හිතන්නත් පුළුවන්. ඔබට පුළුවන් යම් කිසි දෙයක් කරන්න. ගෙදර නිකන් ඉන්නවා නම් ඔන්න ඔබට පුළුවන් පුංචි වෙලාවක් කරගෙන අලුතින් දෙයක් කරන්න හිතන්න පටන් ගන්න. ඉතින් මම හිතනවා අද දවසේ ඔබේ ජීවිතයට වැදගත් වෙන ඉතාමත් හරවත් දේවල් බොහෝ දේවල් වටිනාකමේ වැඩි දේවල් බොහොමයක් ඔබට අද අපිත් එක්ක බෙදා හදා ගන්නට හැකියාවක් ලැබුණා කියලා. ඉතින් මේ වගේ වෙලාවක අපිත් එක්ක එකතු වුණා සිලෝන් ඕෂන් ආයුර්වේදික හර්බ්ස් ආයතනයේ සභාපතිනි ගංගා නාවුටුන්න මහත්මිය. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ වගේ වටිනාකමින් වැදගත් දේවල් බොහොමයක් කතා කරන්නට එකතු වුණාට. ඉතින් ආයෙ දවසක අපි මේ විදිහට මේ එකතු වෙනනම් ඔබේ ජීවිතයට වටිනා කියන දේවල් ගොඩක් එකතු කරගෙන ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.